එළමෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකීන්ට වියදම් කළ හැකි සීමාව දිස්ත්‍රික් මට්ටමින් සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ඒ අනුව වැඩියෙන්ම වියදම් කළ හැකි දිස්ත්‍රික්කය වන්නේ කොළඹ දිස්ත්‍රික්කයයි. ඒ සටහන් වන්නේ රුපියල් 114ක් ලෙසයි. කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 17,65,351ක්. එසේම දිගා මඩුලෙන් එක් ඡන්ද හිමියෙකු වෙනුවෙන් රුපියල් 113ක් වැය කළ හැකි. එහි ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 555,432ක්. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් ඡන්ද හිමියෙකු සඳහා රුපියල් 111ක් වැය කළ හැකි අතර එහි ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව සටහන් වන්නේ 520,940ක් ලෙසයි. එසේම මෙවර මහ මැතිවරණය සඳහා වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් තරඟ වදින්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 22ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 21 දෙනෙකු හා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 18 දෙනෙකු තරඟ වදින බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර ඉදිරි මහ මැතිවරණය සඳහා වන්නේ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ විසින් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. අදාළ පක්ෂයේ බලයලත් නිලධාරී පරරාජසිංහම් උදේරාසා සහ තවත් අපේක්ෂකින් දෙදෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කළා. එහි වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු එහි සමාජිකයින් වන්නේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සම් කරුවන් කියා සිටින්නේ මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා තමන් වන්නේ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් එහි තේරීම් භාර නිලධාරියාට සිය නාම යෝජනා පත්‍රය ඉදිරිපත් කළ බවයි. එම අවස්ථාවේදී අදාළ නාම යෝජනා පත්‍රය විධිමත් ලෙස ඉදිරිපත් කර නොමැති බව සඳහන් කරමින් එය බාර ගැනීම තේරීම් භාර නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සමේ සඳහන් වනවා. සියලු ලේඛන විධිමත්ව ඉදිරිපත් කර තිබියදී සිය නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එම තීරණය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශ පත් කරන තුරු වන්නේ දිස්ත්‍රික්කයේ සඳහා ලබන නොවැම්බර් මස 14 වනදා මහ මැතිවරණ ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. 2024 ඔක්තෝබර් මාස 26 දින පැවැත්නේද ඇල්පිටිය ප්‍රාදේශ සභා ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනේ අද තමන්ගේ සේවා ස්ථානයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට හැකියාවක් නොලද ඡන්දදායකින්ට අද දිනදී පුළුවන් තමන්ගේ සේවා ස්ථානයේ පිට දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් තේරීම් බලධාරීවරයා ඉදිරියේදී ඔවුන්ගේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට. මේ අද තමයි අවසන් දින. ඒ නිසා අපි ඉල්ලනවා මෙතෙක් තැපැල් ඡන්දය සලකුණු නොකරන ලද සියලුම තැපැල් ඡන්දදායකින් අද දිනදී තමන්ගේ කාර්යාලයේ දිස්ත්‍රික්කයේ කච්චයට ගිහිලා තැපැල් ඡන්ද සලකුණු කරන ලෙස රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.